2005 වසරේ වර්සු සංස්කරණයක් ලෙස ප්‍රකාශයට පත් වෙච්ච අර්නස්ටෝ ලැක්ලෝගේ On Populist Reason කියන කෘතිය මෑතකාලීන 20 සියවසේ අගභාගයේ දිගහැරුණු ජනප්‍රිය දේශපාලනය Popular Politics ජනප්‍රිය දේශපාලනය පිළිබඳ සෑහෙන න්‍යායික විවරණයක් ඒ කෘතිය ඔස්සේ කෙරෙනවා. ඒ කෘතිය ඒ නිසා අද දවසේ ලාංකික දේශපාලනයේ දිශානතීන්, උපනතීන් සහ අනාගත ශක්්‍යතාවයන් තේරුම් ගැනීම සඳහා විශාල වැදගත්කමක් දරන කෘතියක් හැටියට නම් කරන්න පුළුවන්. ලැක්ලෝගේ දේශපාලනය විශේෂෙන් ජනප්‍රියවාදී දේශපාලනය පිළිබඳ විශාල විචාරයක් විවේචනයක් මාක්ස්වාදී කඳවුර විශේෂෙන් ස්ලාවෝ ජිජැක් සාවුට පසු ඇතම් චින්තකයන් කීප දෙනෙක් විසින් කරලා තිබෙන තත්ත්වයක් යටතේ මේ කෘතිය මේ මොහොතේ ඉස්මතු කරන්නේ නැත්තම් ඉගෙන නැවත කතාබහක් මොකද මේ කෘතිය මේ වෙනකොට ලංකාව ගොඩක් අය දන්නෝ ඇකඩමියාව ඇතුළෙත් ඇකඩමියාවට පිටත් දේශපාලන ක්‍රියාකාරීන් අතර සෑහෙන මට්ටමින් කියවිලා තියෙන පොතක් හැමෝම අතේ තියෙන පොතක් හැටියට සඳහන් කරත් කමක් නැහැ. මොකද මේ යුගයේ දේශපාලනය තේරුම් ගැනීම සඳහා මේ කෘතිය සෑහෙන පිටිවහලක් සපයනවා. විශේෂයෙන් ඩයලෙක්ටිකයන්ගේ අහෝසිවීම යනුවෙන් මා පසුගිය ලිපි කිහිපයක හඳුන්වා දුන් මේක ගොඩක් කාලයක් තිස්සේ කතා කරලා තියෙන දෙයක්. ඩයලෙක්ටිකයන්ගේ අහෝසිවීම, ඒ කියන්නේ මීට කලින් 20 සියවසේ වමේ දේශපාලනයේ තීරණය වෙලා තිබුණේ ඩයලෙක්ටිකයන් මත, ඒ කියන්නේ පරස්පරතා මත. නිර්ධන පන්තිය ධනේශ්වර පන්තියට එරෙහිව කරන සටන, එහෙම නැත්නම් ප්‍රවේණි දාසයන් විසින් වහල් කියන්නේ ඉඩම් හිමියන් සමග කරන අරගලයක්. ඒ පරස්පරතා වහල් හිමියන් සහ වහල් දුන් අතර කෙරෙන අරගලයක් හැටියට මේක ඩයලෙක්ටිකව, එහෙම නැත්නම් කඳවුරු දෙකක්, ප්‍රධාන බලවේග දෙකක්, පොලිටිකල් ෆෝසස්, මිනිස් බලවේග දෙකක් අතර සිදුවෙන ද්වන්ද්ව සටනක් ඔස්සේ තමයි සමාජ පරිණාමීය ක්‍රියාවලිය, සමාජ ප්‍රගමනය යන තීරණය වෙනවායයි මාක්ස්වාදීන් විශ්වාස කළේ. ඒක තමයි මාක්ස්වාදයේ මූලික හරය. එතකොට පරස්පරතා වමේ චින්තනය පදනම් වෙන්නේ මෙන්න මේ ඩයලෙක්ටිකයන්, ඩයිකොටොමීස්, ඒ කියන්නේ මේ ද්වෛතයන් අතර සිදුවන ඝට්ටනයක් ඔස්සේ. එතකොට අපි 20 සියවසේ දේශපාලනයේ වම දකුණ හැටියට තෝරාගත්තේ මෙන්න මේ බලවේගවල ක්‍රියාකාරීත්වය සහ එහි තත්ත්වයන් සැලකිල්ලට අරගෙන. එතකොට වමේ දේශපාලනය හැම වෙලාවෙම ගමන් කරේ දකුණේ දක්ෂිණාංශිකයයි අපි හිතන, අපි කියන ප්‍රතිගාමී කඳවුර සමග කරන, ඒක ප්‍රතිගාමීද කියලා අපි වෙනම තීරණය කරන්න වෙලා තියෙනවා. නමුත් මම කියන්නේ ප්‍රගතිශීලී හා ප්‍රතිගාමී යනුවෙන් අප හඳුනා ගන්නවා. එතන ප්‍රගතිශීලී කියන්නේ සමාජ ප්‍රගමනයේ පැත්තෙන් අඩියක් ඉස්සරහට යනවා කියන එක. ඒකයි අපි කියන්නේ තියෙන තත්වයන් වඩා යහපත් දිශාවකට ගමන් කරනවා නම් අපි ඒක ප්‍රගතිශීලී දෙයක් හැටියට හඳුනා ගන්නවා. මෙන්න මේ ඩයලෙක්ටිකයන් අතර, කියන්නේ පෝලර්ස්, ද්‍රවීකරණයන් අතර සිදුවන බල හුවමාරුව තමයි අපි මෙතෙක් ඩයලෙක්ටික දේශපාලනය හැටියට තේරුම් ගත්තේ. එතකොට 20 සියවසේ අග වෙනකොට විශාල සාකච්ඡාවක් ඇති වෙනවා. ඔය කොජින් කර්තානි සහ තව බොහෝ වාමාංශික චින්තකයන් ආශ්‍රයෙන් ඇති වෙන කතිකාව තමයි වමේ දේශපාලනය ඉදිරියට ගමන් කරන්නේ කොහොමද මෙන්න මේ පන්ති පරස්පරතාවේ. ඒ කියන්නේ වම දකුණ අතර, එහෙම නැත්නම් නිර්ධන පන්තිය හා ධනපතියා යනුවෙන් අපට හඳුනා ගන්නා මෙන්න මේ පෝලර්ස්, ද්‍රවීකරණයන් තවදුරටත් ද්‍රවීකරණයන් නොවි මේ තියෙන මේ අන්තයන්
අන්තයන් මට සිලුටුවීම එහෙම නැත්නම් ඒ අන්තයන් තවතුරටත් පරස්පරාන්තයන් නොවි දරපතියත් අපි හිතන කම්කරුවත් එකම සුපර් මාකට් එකක බඩු ගන්න එක පොලිමක ඉන්නවනම් එතන අපි රූපකයක් හැටියට ගත්තොත් එතන තියෙනවා අර අහෝසි වියෑම ඒක පරතරයේ අහෝසි වියෑම. එතකොට මෙන්න මෙවැනි තත්ත්වයක් මේ රූපකයක් කිව්වේ එක වම සහ දකුණ අතර පරතරය අහෝසි වීම. එහෙම නැත්නම් ඒටි ඒ අතර තියෙන ඩයලෙක්ටික ආතතිය අහෝසි වීම නිසා පන්ති පදනම් කරගත්ත දේශපාලනයක් තවදුරටත් කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ කතිකාවක් 20 වෙනි සියවසේ අග වෙනකොටත් අද දක්වාමත් ඇති වෙමින් පවතිනවා. මෙන්න මේ පන්ති අවසන් වීම එහෙම නැත්නම් පන්ති ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇති වී තියෙන කියන වමේ දේශපාලනට ඇති වී තියෙන කුකුස මත ඇති වෙලා තියෙන දෙයක් තමයි මෙන්න මේ ජනප්‍රිය දේශපාලනය කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඉහත කිව්ව පන්ති පදනම් කරගෙන පන්තිමය ආතතීන් පන්ති අතර ආතතීන් පදනම් කරගෙන දේශපාලනය කරන්න ඒ ගතිකයන් ඔස්සේ දේශපාලනය කරන්න බැරිවීම නිසා වෙනත් පරස්පරතා සොයා ගැනීමේ ක්‍රමවේදයක් වෙතට වමට තල්ලු වෙන්න සිද්ධ වුණා. ඒ නිසා මෙන්න මේ ජනප්‍රිය දේශපාලනය 20 වෙනි සියවසේ මැදභාගයේ වෙනකොට අපිට දකින්න පුළුවන් එක් අර්ථයෙන් සමාජය තුළ ඉස්මතු වෙමින් පවතිනවා. ඒකට සමාජ සාධාරණත්වයේ පිළිබඳ කතිකාව සමාජ සාධාරණේ පදනම් කරගෙන එතකොට ජාතිකත්වයේ පිළිබඳ රැඩිකල් ඉල්ලීම් නැෂනලිසම් එක පැත්තකින් අනිත් පැත්තෙන් සමාජීය පිළිගැනීම social acceptance ඒ කියන්නේ එක එක ඒ කියන්නේ මෙන්න මේ කාරණා එකක් හෝ වැඩි ප්‍රමාණයක් අර ජනප්‍රිය ලෙස ඉස්මතු වීම සමාජ සාධාරණත්වයේ පිළිබඳ කාරණාව එහෙම නැත්නම් ජාතික රාජ්‍ය නැත්නම් ජාතිකත්වයේ පිළිබඳ අධිරාජ්‍යයට අධිරාජ්‍යවාදයට එරෙහි කතිකාව එහෙම නැත්නම් අපිව පිළිගන්න කියන ඉල්ලීම විශේෂයෙන් සමලිංගිකයන් ස්ත්‍රීවාදීන් අරන්ගෙන අපි එකට කියන අනන්‍යතා දේශපාලනය මෙන්න මේ දේශපාලන කියන්නේ නව තත්ත්වයන් ඒ කියන්නේ අර පන්ති දේශපාලනයට අමතරව ඇති වෙලා තියෙන මෙන්න මේ නව පරස්පරතා පදනම් කරගත්ත දේශපාලනය තමයි අපි කියන්නේ සාමාන්‍ය පශ්චාත් මාක්ස්වාදී දේශපාලනය කියලා. එතකොට පන්ති එකෙන් අදහස් කරන්නේ පන්ති දේශපාලනය මේක නැහැ කියන එක නෙවෙයි. නමුත් වෙනත් කතිකාවන් අදිනිශ්චය වෙනවා කියන එක. පන්ති දේශපාලනය ඉක්මවා ගිහිල්ලා. අපි ගැන ඉස්සරහට කතා කරමු. එතකොට පන්ති දේශපාලනය කියන්නේ පන්ති අර්ථයන් මෙන්න මේ සටන් පාඨ ඉස්මතු වුණාට පස්සේ කියන්නේ පන්ති දේශපාලන අර්ථයන් දුරවබෝධ වේග කියන්නේ පන්තිය කියන එක දුරවබෝධ කියන්නේ ඈතට ගිහිල්ලා වෙනත් අවශ්‍යතා ඉස්මතු වෙමින් පැවතීම. උදාහරණයකට සමලිංගිකයන් හෝ ස්ත්‍රීවාදීන් ගත්තම ඔවුන්ගේ කතිකාවට ලොකු හඬක් කියන්නේ noise එක වැඩි හඬේ ප්‍රබලතාවයේ තීව්‍රතාවයේ වැඩි අර පන්ති පදනම් කරගත්ත දැන් කම්කරුවෝ අපි හිතමුකෝ අප වරාය කම්කරුවෝ වේවා එවැනි අයගේ හඬ ඉක්මවා දුප්‍රිය කම්කරුවෝ නැත්නම් වරාය කම්කරුවෝ නැත්නම් ප්‍රවාහන සේවයේ වැඩ කරන අය ගේපඩි ඒ වගේ ප්‍රශ්න ඉක්මවා ගිහිල්ලා සමලිංගිකයන් ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා සටන් වදින්නන්. එතකොට ජාතිකත්වයේ පිළිබඳ සටන් වද එවැනි සටන් පාට ස්ත්‍රීවාදී සටන් පාට එතකොට කලාව සම්බන්ධයෙන් ඇති වෙන සටන් පාට ඒ වගේ සටන් පාට ඉස්මත්තට එනවා. අපි කොළඹ රැසීමක් ගත්තත් අපි දන්නවා මේ කියන්නේ සමහරලාට චිත්‍රපට විචාරවලට වැඩි ප්‍රමාණයක් මිනිස්සු එනවා මේ අර මම හිතන්නේ මේ කොළඹ කොටුවේ කවුරු හරි මේ කියන්නේ මේ වරාය කම්කරුවෝ ටිකක් කෑ ගහනකොට මිනිස්සු යනවට වඩා මාධ්‍ය යනවට වඩා සිනමා විචාරයක් තිබ්බොත් ඒවට මේ මිනිස්සුන්ගේ නැත්නම් මාධ්‍යවල හැම කෙනෙක්ගේම ආකර්ෂණය වැඩි. එතකොට මේ ජනප්‍රිය දේශපාලනයේ මතුවෙنده බලපාපු කාරණා ගැටලුව කතා කරනවා.
ඒවා ඓතිහාසිකව මෙන්න මෙහෙම පෙළගස්සන්න පුළුවන්. ඒ තමයි නූතනත්වයට එරෙහි ඒ කියන්නේ නූතනත්වයේ සංකීර්ණතාවයේ අත්විඳිය නොහැකි එහි විගලිතභාවයට එරෙහිව සටන් වදින්න. අපි ජාතිකත්වයේ පිළිබඳ ගොඩක් ජනප්‍රිය මේ කතිකාව ගත්තොත් ජාතිකත්වයේ විශාල වශයෙන් ඉහළට එන්න බලපාපු එක කාරණාවක් තමයි නූතනත්වයට එරෙහි කොටස් ඒ තුළ සිටි. කියන්නේ යුරෝපීය නූතනත්වයට එරෙහි කොටස් ජාතිකත්වයේ දිශාවට ගමන් කර තිබීම. එතකොට යුරෝපීය අපි නූතනත්වය කියලා ගන්න ඇත්තටම ගොඩක් වෙලාවට යුරෝපීය නූතනත්වයනේ. එතකොට මාක්ස්වාදයේ පවා ඔවුන් අර්ථකථනය කරන්නේ යුරෝපීය නූතනත්වයේ දිගුවක් හැටියට. අපි කතෝලික ක්‍රිස්තියානි නූතනත්වය කියලා එහෙම කියන නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේක යුරෝපීය නූතනත්වයට එරෙහි කඳවුරක්, විශේෂයෙන් ගොවි කියන්නේ ග්‍රාමීය ගොවීන්, ගොවි පසුබිම් ඇග්‍රේරියන් බෑක්ග්‍රවුන්ඩ් එක, ඒ කියන්නේ කෘෂිකාර්මික පදනම් තිබූ සමාජයන් මේ විදිහට සංවිධානය වෙනවා, ඕගනයිස් වෙනවා බලවේග හැටියට නූතනත්වයට එරෙහිව. එතකොට නූතනත්වයට එරෙහි බලවේගය එක ප්‍රධාන බලවේගයක් මෙන්න මේ ජනප්‍රිය දේශපාලනය තුළ තියෙනවා. ජනප්‍රිය දේශපාලනය ස්ථාපිත වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොවි ඒක රාශි කලෙක්ටිවිටීස්. අනිත් එක කාර්මීකරණයේ තර්ජනයට ලක් වූ, කාර්මීකරණයෙන් තර්ජනයට ලක් වූ සම්ප්‍රදායික වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින කොට්ටාස. ඒකත් අර පළවෙනි කාරණාටම සැහැන සම්බන්ධයි. මේකත් කෘෂිකාර්මික සන්දර්භයන් තුළ තමයි ඇති වෙන්නේ. ඒ තමයි කාර්මීකකරණය එනවත් එක්කම එහි තර්ජනයට ලක්වන සම්ප්‍රදායික වටිනාකම්. කියන්නේ සම්ප්‍රදායික පවුල, එහෙම නැත්නම් සම්ප්‍රදායික ඇඳුම් පැනුම්, වටිනාකම් ඒවා අර්බුදයට ලක් වෙනවනේ. එතකොට ඒවා නැවත ස්ථාපිත කරගන්න, ප්‍රතිජීවනය කරගන්න මිනිස්සු එකතු වෙනවා. එන්න මේ එකතු වීම අපිට මෙන්න මේ ජනප්‍රිය දේශපාලනය ඇතුලේ දකින්න පුළුවන්. මේකේ ප්‍රධාන කාර්යභාරයක් කරනවා මේ ආගමික කොටස්, විශේෂයෙන් ඉස්ලාමයේ වගේ දේවල්. ඉස්ලාමයේ වගේ සංවිධානයක් කියන්නේ ඒ වගේ දේශපාලන ව්‍යාපාර ගත්තොත් අපිට දකින්න පුළුවන් ඒ කට්ටිය ඒක රාශිය වෙලා තියෙන්නේ මෙන්න මේ කාර්මීකකරණය යුරෝපීය නූතනත්වයේ තර්ජනයට ලක් වූ තමාගේ සම්ප්‍රදාය බේරා ගැනීම, ආරක්ෂා කර ගැනීම සඳහා එක් රැස් වූ කියන්නේ කලෙක්ටිවිසම්ස් හැටියට. එතකොට ඒ කෘෂිකාර්මික ජනප්‍රියවාදය මොකද ලංකාවෙත් මේක තිබුණා. දැන් දහනකටේට 56 අරගලේ 56 අරගලය තුළත් අපිට භාෂාව නැවත රැක ගැනීම, අර සුදු වේටි ඇඳලා ඒ ගොවි කම්කරු බලවේගේ හැම එකක්ම තිබුණේ අර යුරෝපීය නූතනත්වයට එරෙහි මේ බලවේගයක් හැටියට. ඒක අද දක්වාම ඒ බලවේගයම තමයි ඉස්සරහට ගමන් කරමින් පවතින්නේ. ගොඩක් විචාරකමේ ගැන එච්චර සැලකිල්ලක් දැක්වුවේ නැති වුණාට ලංකාව ප්‍රමුඛම ජනප්‍රියවාදී බලවේගය බවට පත් වෙලා තියෙන්නේ 56. ඒ කියන්නේ ගුණදාස සම්සේක මහත්තයා නිතරම කියන දේ. ඒ තමයි ලංකාවේ ප්‍රමුඛම බලවේගය, ජනප්‍රිය බලවේගය බවට පත් වුණේ මේ 56 දරුවෝ, එහෙම නැත්නම් 56 ඇතිවෙච්ච ජාතිකත්වය පදනම් කරගත්ත, පදනම් කරගෙන ඇතිවෙච්ච බලවේගය. එතකොට මේකේ ඊළඟ පැත්ත තමයි, එහෙම එකතු වීම වල තියෙන ඊළඟ පැත්ත තමයි දේශපාලන ජනප්‍රිය වාදය. ඒ තුල ලෝකේ දකින්න පුළුවන් ප්‍රවණතා ගණනාවක්, එයිනුත් ප්‍රධාන වෙනවා අර ජාතිකවාදී බලවේග විසින්ම ඇති කරන ඒකාධිපතිත්වයන්. ඒ කියන්නේ ජාතිකවාදයේම දිගුවක් හැටියට යුරෝපීය නූතනත්වයෙන් ඛණ්ඩනය වීම නිසා, ඒ කියන්නේ යුරෝපීය සබුද්ධිකත්වයෙන් එහි නූතනත්ව උරුමයෙන් සහ මානවවාදයෙන් ඛණ්ඩනය වීම නිසාම එහිට ඒට ප්‍රතිචාරාත්මකව එරෙහි, බටහිර නූතනත්වයට ප්‍රතිචාරාත්මකව එරෙහි කොටස, ඒකේ අවසාන තර්කයේ අවසානය තමයි එහි ඒ විසින් ඒකාධිපතියන් නිර්මාණය කිරීම. ඒකාධිපතියන් නිර්මාණය කියන්නේ ඒ කියන්නේ යුරෝපීය තර්කයට එරෙහිව,
යුරෝපය මානවවාදයට එරෙහිව ඔවුන් කියනවා නෑ මොකට දෙයි මානවවාදය අපි අසූරාකාපු අපි අපි අපේම දෙයක් ගොඩ නගාගන්න ඕනි අපි මොකටද යුරෝපිය නූතරත්වය පිටිපස්සේ යන්නේ කියලා යුරෝපිය උරුමයත් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් තමයි ඒ ගමන යන්නේ. එකයි ගොඩක් වෙලාවට අප්‍රිකානු මහද්වීපවල අප්‍රිකාවේ එතනින් ගේපුවාම ආසියාවේ මෙන්න මේ විදිහට මේ යම් යම් ඒකාධිපති සමස්තතා පාලන ව්‍යුහයන් ඇතිවීම. එතකොට අනිත් පැත්තට දේශපාලන ජනප්‍රියවාදයේ අනිත් පැත්ත තමයි යුරෝපයේ අද වෙනකොට ප්‍රතිචාරාත්මක ජනප්‍රියවාදයේ ඉස්මතු වීම. ඒ කියන්නේ දැන් ලංකාවේ මේ ජාතික මේකම ඩයලෙක්ටිකව තේරුම් ගත්තොත් එක පැත්තකින් අපිට තේරෙනවා 56 ජාතිකවාදය පිළිබඳ නැගීම. ඊට පස්සේ අපිට ලංකාවේ 2015 වගේ දකින්න පුළුවන් වෙනවා තව ජනප්‍රියවාදයක් ඉස්මතු වීම. ඒ තමයි යහපාලනය. එතනදී තිබුණේ ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාවක්. දැන් අර මං කලින් කිව්වා ජාතිකත්වය පිළිබඳ ජනප්‍රිය කතිකාව බොහෝ විට ඒකාධිපතිත්වයන්ගෙන් අවසන් වෙලා තියෙනවා කියලා. ලංකාවේ අපිට ඒක එක්තරා දුරකට දක්වන්න පුළුවන් වුණා. කියන්නේ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව බොහෝ විට අමතක කරලා දාලා ඔවුන් එක්තරා වෙනත් සමස්තතාවාදී පාලනයක් එහෙම නැත්නම් තද දරදඬු පාලනයක් සමහර අත්නෝමතික මුරණ්ඩු පාලනයන් වෙත ගමන් කරනවා අපිට දකින්න ලැබුණා. ඒක පිළිබඳ විශාල විවේචනයක් තියෙනවා. මම මේ කියන්නේ ඒක හොඳයි නරකයි ඉතින් කියන තැනින් නෙවෙයි, මේක අපි ජනප්‍රියවාදය තුළ තේරුම් ගන්නේ කොහොමද කියන එකයි මගේ මෙතන උත්සාහය වෙන්නේ. එතකොට ඒක පැත්තකින් ඒක මතුවෙනවා ජාතිකවාදය පිළිබඳ කතාව ජනප්‍රිය කතිකාව හැටියටත් හෙජමොනික කතිකාව හැටියටත්, අනිත් පැත්තෙන් එයට එරෙහිව එයට ප්‍රතිපක්ෂව තව ජනප්‍රියවාදී කඳවුරක් ලංකාවේ ඇති වෙනවා. ඒ තමයි යහපාලනය කියන එක. ඒ වෙලාවේ කියන්නේ යහපාලනය හැටියට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කතිකාව. දැන් ඩයරෙක්ටිකව ගත ජනප්‍රිය ජාතිකවාදී පිළිබඳ කතිකාව තියෙනවා. අනිත් පැත්තෙන් ජනප්‍රිය ප්රජාතන්ත්‍රවාදී පිළිබඳ කතිකාව තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මම හිතන්නේ ආචාර්ය නිර්මාණරංජිත් දේවසිරි මෙන්න මේ අක්ෂයන් දෙක තමයි පාවිච්චි කරන්නේ. බලවේගයන්ගේ ඝට්ටනය තමයි ඔහු මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ඔහු කතිකාවට භාජනය කරන්නේ මෙන්න මේ බලවේගයන් දෙකේ. හැබැයි මේ දෙකම ජනප්‍රිය බලවේගයන්. බලවේගයන් දෙකේ මේ අපි ඒකේ consequences එක කියන්නේ මේ ප්‍රතිඵල පසු සාකච්ඡා කරමු. නමුත් මෙන්න මේ බලවේග දෙක තියෙනවා. ලංකාව හොඳ උදාහරණයක්. මේ දෙකේම මේ ඒක ප්‍රතිචාරාත්මක ජනප්‍රියවාදී තේරුම් ගැනීම සඳහා මීට අමතරව යුරෝපයේ ඔය බ්‍රෙක්සිට් එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ඩොනල්ඩ් ට්‍රම්ප්ව ජනප්‍රිය ප්‍රචාරවාදය රියැක්ෂනරි පොපියුලරිසම්. එතකොට දේශපාලන ජනප්‍රියතාවය ඇතුළේ තව ඉස්මතු වෙලා තියෙන දෙයක් තමයි අපි කියන සමලිංගිකයන් ස්ත්‍රීවාදීන් අනේ ඒ කොටස්. මෙන්න මේ දේශපාලන ජනප්‍රියතාවය නැත්නම් ජනප්‍රියවාදය තුලේ ක්‍රියාත්මක වෙන කණ්ඩායම්. ඉතින් ලෙක්ලෝ තමන්ගේ unpopular reason කියන පොතේ පිට 7 වෙනි පිටුවේ කියනවා මේ ජනප්‍රියතාවය දැන් විශේෂයෙන් ආසියාව වගේ ආසියාව පැත්තට ආවහම මේ ජනප්‍රිය කියන්නේ සාම්‍යයන් කියන්නේ පෞල් සාම්‍යයන් පෞල කියන එක family resemblance පෞල කියන එක ඇතුලේ දැන් අපි ගත්තොත් වෙනසීර බූතෝ, එතකොට ජවහර්ලාල් නේරු, එතකොට බණ්ඩාරනායක. එතකොට බණ්ඩාරනායක මේ පෞල් දේශපාලන දිගුවක් හැටියට රාජපක්ෂ දේශපාලනේ වගේ ගත්තොත් ඉතින් රනිල් වික්‍රමසිංහලා ඉති වෙන්නේ තෙවනි පෞල් දේශ මෙන්න මේ යම්කිසි පෞල් කිහිපයක් කියන්නේ පෞල් වාදයක් මත නැත්නම් පෞල් පදනම් කරගෙන ඇවිල්ලා තියෙන ජනප්‍රිය වාදයක් කියන බණ්ඩාරනායක වරුන්ට තිබ්බාර. ඒ ජනප්‍රිය අන්නේ ඒ වගේ පෞල් කිහිපයක් මත පදනම් වෙච්ච ජනප්‍රිය වාදයකට විශේෂ තුන්වෙනි ලෝකයේ විශේෂයෙන්ම දැක ගන්න පුළුවන්. ඒවට කියන්නේ ඒවට නිශ්චිත හැඟවුම් කියන්නේ එහෙම නැහැ. කියන්නේ නිශ්චිත වටිනාකම් ඒවට නැති වුණාට අපි හිතනවා ඒ පෞලේ කෙනෙක් වුණොත් ඒ පෞලේ සමාජිකයෙක් වුණොත් ඒකට මේ කියන්නේ ඒකට විශේෂ දයක් කරන්න පුළුවන්. ඒ particulars ඒ කියන්නේ සුවිශේෂතා ලංකාව ඇතුලේ
තීරණය වෙලා තියෙනවා දකුණු ආසියාවය තුළ විශේෂයෙන් ඒක අර වැඩවසම් තත්වයේම දිගුවක් හැටියට දකින්න පුළුවන් මෙන්න මේ සුවිශේෂී පවුල් පර්ටිකියුලර්ස් ඒ කියන්නේ අර හෙගලියන් වර්තෙන් ගතත් මෙන්න මේ සුවිශේෂ පවුල් වලට හැකියාව තියෙනවා කියලා අපි හිතනවා මේ යම් යම් දේශපාලන දිශානතීන් සහ දේශපාලන වර්ධනයන් කියන්නේ වර්ධනයන් වෙනුවෙන් මේ පවුල් දායක වෙනවා කියලා අපි හිතනවා. එතකොට මෙන්න මේ අපි හිතන මෙන්න මේ කිසියම් අපි ප්‍රභු දේශපද මේ මේ පවුල් වල තිබුණා දැන් තමයි බණ්ඩාරනායක කොළඹ පදනම් වෙච්ච බණ්ඩාරනායක විජේවර්ධනලා ඒ ඇති වෙච්ච පවුල් දේශපාලනයට එරෙහිව නැවත අපිට පවුල් දේශපාලන දකින්න පුළුවන් රාජපක්ෂල කියන්නේ බුර්ෂ් කියන්නේ අපි හිතන කොළඹ නොවන දේශපාලනයක් කරපු ස්වදේශික ජනප්‍රියවාදී හතර පිටුව නැවතත් අපි කියනවා මේක තමයි අපිට උඹට වැදගත් වෙන්නේ අපේ කතිකාව පැත්තෙන් මෙන්න මේ අර ඇන්ටි එලිට්ස් එහෙම නැත්නම් අර ප්‍රබූන් හැටියට අපි හඳුන්වා ගන්න නිදහස ලැබුණාට පස්සේ පාලන බලය දිගින් දිගට තියාගත්තේ ප්‍රබූන් පවුල් කිහිපයක් අතේ නම් විශේෂයෙන් ඔය ජයවර්ධන වික්‍රම සිංහලයන ඒ පවුල් සහ පවුල සහ බණ්ඩාරනායක පවුල අතර දෝලණය වෙච්ච බලදේශපාලනය හයිජැක් කරනවා. එහෙම නැත්නම් ඒක එක්තරාකාරයකට උදුරාගන්න සමත් වෙනවා. තවත් එවැනිම කැරිස්මැටික් කියන්නේ එක්තරාකාරයකට අර මේ කැපිලා පේන දේශපාලන පවුලක් වෙච්ච කොළඹින් පිට තිබුණ දකුණේ පවුලක් වෙච්ච මැදබුලන මහින්ද රාජපක්ෂ පවුලා ඇති වෙච්ච ඒ දේශපාලනයට පුළුවන් වෙනවා මෙන්න මේක හයිජැක් කරලා ගන්න. ඉතින් ඒකට අපි එකට විශේෂ නමක් දෙනවා ලක්ලෝ කියනවා ස්වදේශීය ජනප්‍රියවාදය. ස්වදේශික ජනප්‍රියවාදය එහෙම නැත්නම් ඉන්ඩිජනස් පොපියුලිසම් කියලා. එතකොට මේක හුඟක් තැන්වල අපිට දකින්න පුළුවන් ආසියාවේ අග්නිදික ආසියාවේ සහ තවත් විශේෂයෙන් මැද පෙරදිග පවා මේ පවුල්වල විශේෂයෙන් ඉස්ලාමීය පසුබිමක් තිබ්බ අයතොල්ලා කොමේනි. එතකොට ලංකාවේ නම් අර ස්වදේශික කියන්නේ වටිනාකම් අරන් ආපු මහින්ද රාජපක්ෂගේ මහතාගේ දේශපාලනේ අනේ වගේ. එතකොට අපිට දකින්න පුළුවන් මින් පස්සේ මේක උදාහරණයක් ඇටියට ගත්තොත් ලංකාව ඇතුලේ අර තිබ්බ පන්ති පදනම් කරගෙන තිබුණ දේශපාලනේ සිතිජය අපි එක ගදමගේ වචනෙන් ගත්තොත් සිතිජයන්හි වියලනය fusion of horizons ඒ පන්ති වියලනය කියන නැත්නම් පන්ති අතර සිතිජයන් මැකිලා ගිහිල්ලා නව හිස් හැඟවුම් empty signifiers මතු වෙනවා මේ 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 වකවානුයි. ඒ කියන්නේ අපි යම් යම් පවුල් කීපයකට නැත්නම් සුවිශේෂ පුද්ගලයන් කීප දෙනෙකුට දෙනවා මේ දේශපාලනයේ කරකවීමේ විශේෂයෙන් එහි තීරණාත්මක බලය. තවදුරටත් පන්ති දේශපාලනය කරන්නේ විශ්වාසය කරන්නේ නැතුව ඒ පන්ති හැටියට සංවිධානය වීම, වැඩපිළිවෙලක් ඇතුළේ සංවිධානය වීම, කිසියම් නිශ්චිත අරමුණ ප්‍රමාණයක් ඇතුළේ සංවිධානය වීම වෙනුවට අපි ගතොත් කියන්නේ නිශ්චිත පාටි කියන්නේ පාටි පොලිටික්ස් පක්ෂයක් ඇතුළේ සංවිධානය වීම වෙනුවට මම කියන්නේ ඒක හරිද වැරදිද කියන තැන නෙවෙයි ඒ පක්ෂ දේශපාලනේ මේක ආචාර්ය නර්මාරන්ති දේවසිරි පව කියනවා ඒ පක්ෂ දේශපාලනේ ඉවරයි කියලා අපිට ඒක පේන්න තියෙනවා කියන්නේ පක්ෂ හැටියට ගමන් කරනවා වෙනුවට දැන් තියෙන්නේ මෙන්න මේ empty signifiers එහෙම නැත්නම් කිසිදු නිශ්චිත දෙයක් ඒකේ නැහැ නමුත් අපි හිතනයි නිශ්චිත පුද්ගලයන්ට පවුල් පදනම් වලින් ආවාහය වේවා වෙන වෙන ධර්ම මාත්‍රිපාල සිල්සෙන මහත්තයා ගත්තොත් අපි හිතනවා ඔහුට මේක කරන්න පුළුවන් කියන්නේ ඒ පුද්ගලයාට මේක කරන්න පුළුවන් යම් දේශපාලන හැරවුමක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒක අපි විශ්වාස කරලා මෙන්න මේ ඒ විශ්වාසය ඔස්සේ ගමන් කරලා නිශ්චිත පන්තිපදනමකින් අපි ඉගිල්ලිලා කියන්නේ අපි ඒකෙන් මේ කියන්නේ ඒකෙන් උඩට ගිහිල්ලා ඒ ගුරුත්වාකර්ෂණයෙන් උඩට ගිහිල්ලා ඒ ග්‍රැවිටි එක ග්‍රැවිටි එකෙන් උඩට ගිහිල්ලා අපි
යම් නිශ්චිත පුද්ගලයෙකුට දෙනවා මේ දේශපාලනයේ අරගෙන යන්න කියලා. යම් බලාපොරොත්තු අපි කියන්නේ බලාපොරොත්තු වෙනවා යාට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ එහෙම අපි දුන්න පුද්ගලයන් තනි පුද්ගලෙක් හැටියට දුන්නහම පස්සේ යම්කිසි ඒකාධිපතිත්ව ලක්ෂණ ඔහු ප්‍රකට කිරීම. ඒ කියන්නේ ඒ අපි දුන්න පුද්ගලයා පිටන අපි අර කිව්වේ නිශ්චිත පන්ති පක්ෂ අරමුණු සහිත වැඩපිළිවෙලකින් වැඩිපළවෙලක තියෙන ගුරුත්වාකර්ෂණය මේ ඇත්තටම ජනප්‍රියවාදී දේශපාලනයේ තියෙන ප්‍රශ්නය තමයි අර පරණ භූමියත් එක්ක තිබ්බ සම්බන්ධය. ඒ කියන්නේ භූමිය එක්ක තිබ්බ ගුරුත්වාකර්ෂණ බලයෙන් උඩට ගිහිල්ලා තමයි මේක සිද්ධ වෙන්නේ. අපි ගොඩක් අර ෂෙලින් හරා කියන භූමිය කියන කාරණාව. ඒ කියන්නේ ඒකෙන් ඉගිල්ලි කියන්නේ ඒකෙන් උඩට ගිහිල්ලා ඉස්මතු වෙලා ඉලිප්පිලා අපි දේශපාලනය කරනවා මේ මෙන්න මේ ජනප්‍රිය සටන් පාඨ ටිකක් එක්ක. ප්‍රජාතන්ත්‍රවාදී පිළිවන් සටන් පාඨේ මේ වගේ සටන් පාඨත් එක්ක වැඩ කරන නමුත් අර 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 ග්‍රැවිටි එක නෑ මේකේ. ඒකෙන් අදහස් කරන්නේ අපි ආයේ ග්‍රැවිටි එකට යන්න ඕනද නැද්ද කියන සාකච්ඡාව නෙමෙයි මෙතන මම කියන්නේ. මේ දැන් සිදුවෙමින් පවතින්නේ මෙන්න මේ ඇන්ටි ග්‍රැවිටේෂනල් වැඩක් කියන එක. يعني ගුරුත්වාකර්ෂණ විරෝධී වැඩක් යන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා අර වැඩපිළිවෙලෙන් ලිප්පිලා යයි පත් කරන පුද්ගලයා නිශ්චිත රාමුවක නෙමෙයිනේ ඉන්නේ. පක්ෂයක් ඇතුළේවත් වැඩපිළිවෙලක් නිශ්චිත වැඩපිළිවෙලක් ඇතුළේ නෙමෙයි. යා දැන් හරකට අපි මහපාලසේන මහත්මයාගේ හොඳටම දැක්ක දෙයක් තමයි. යා ඊට පස්සේ යා කරන දේ ගැන කාටවත් මොකක්වත් කියන්න බෑ. ඊට පස්සේ කන්ටින්ජන්ට් ඒ කියන්නේ යා මොනවා කරනවද කියන්නේ කාටවත් ඊට පස්සේ තේරුම් ගන්න බෑ. ඊට පස්සේ තනිකර ආත්මමූලික දෙයක් බවට පරිවර්තනය වෙනවා ඒක. ඊට පස්සේ සබ්ජෙක්ටිව් යම නෝ කරනවාද කියන්න කාටවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ මෙන්න මෙම තනි පුද්ගලෙක් empty signifier එකක් මෙහෙම අපි කියන්නේ his hangover කැටියට ඉස්මතු කරපු ගමන් වෙන්නේ පක්ෂයක මේක ආවරණේ නැතුව එහෙම ගියාට පස්සේ අර විදිහට මේ යම්කිසි ෆැසිස්ට්වාදී ලක්ෂණ ප්‍රකට කරමින් ඉස්මතු වීම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ පක්ෂයක් ඇතුළේ නේද හිට්ලර් ආවේ හිට්ලර්ගේ සමාජවාදී පක්ෂය ඇතුළේ නේද මේක උනේ කියලා එහෙම තර්ක කරන්න පුළුවන් වුණාට මම මේ කියන්න උත්සාහ කරන්නේ ඒ තුල පව තිබුණා කියලා අර ජනප්‍රියවාදී ලක්ෂණ ඒ ජනප්‍රියවාදී ලක්ෂණ ඇතුළේ තමයි ඔහුට පුළුවන් උනේ අර සමස්ත වැඩ පිළිවෙල හයිජැක් කරලා මේ වෙන පැත්තකට මුළු සමස්ත මානව ශිෂ්ටාචාරයම වෙනම මේ පැත්තකට අරන් යන්න නම් අපි ඒක වෙනම ඒ රෝග ලක්ෂණ වෙනම කතා කරන්න ඕන මේක එක කතා කරන වෙලාව නෙවෙයි. එතකොට මේ ෆැසිස්ට්වාදයන්ගේ ආසියාතික ඉස්මතු වීම තුළ තව දෙයක් තියෙනවා. ඒ තමයි ආසියාතික යටත් විජිත බලපෑම තියෙන හුඟක් තැන්වල මේක හෝමිකේ බබා විසින් න්‍යායගත කරනවා. එයා කියන දේ තමයි ඇත්තටම මේ රටවල් වල දකින්න පුළුවන් දේ වෙන්නේ අර යටත් විජිත ස්වාමියාගේ අධික බලය ඔසේ මිනිසු මේ කියන්නේ පීඩනයට ලක් කිරීමක් නෙවෙයි. ඒ වගේම ඒ බටහිර ස්වාමියා විසින් සම්පූර්ණයෙන් මේ විදේශීය ස්වදේශීය සම්ප්‍රදාය යටපත් කිරීමක් නෙවෙයි මේකේ දකින්න පුළුවන්. දකින්න පුළුවන් වෙන මේ දෙක අතර වෙනත් තත්වයක්. ඒ තමයි මේ සම්ප්‍රදායික සමාජයෙන් ඛණ්ඩණය වෙන එහෙම නැත්නම් එයින් නූතනත්වයේ වෙතට එන මිනිසයා හිතන්නකෝ යටත් විජිත ක්‍රමය ඇතුලේ මේ වසර ගානක් හිටපු අපි යම් ග්‍රාමීය පසු ඇග්‍රේරියන් කෘෂිකාර්මික පසුබිමකින් කොළඹට එනවා කියලා මෙන්න මේ එන පුද්ගලයා තුළ තියෙන වඩා වැදගත් ලක්ෂණය වෙන්නේ තමාගේම විනිශ්චයන් වලදී දක්වන මේක ඔය යස් නයිපොල් වගේ කෙනෙක් හොඳටම කතා කරනවා තමාගේම වූ විනිශ්චයන් වලදී ඇති අවිනිශ්චිත බව. කියන්නේ තමා යම්කිසි ජජ්මන්ට් එකක් විනිශ්චය ගැනීමට ඌට හැකියාවක් නැහැ. තමාගේ විනිශ්චයන් වලදී තමා කුමක් කළ යුතුද කියලා ගන්න අර අපි කියන්නේ අපේ ෆ්‍රී විල්. එතනදී ඌට නිශ්චිත තීරණයක් ගැනීමට නොහැකි වීම. ඒ නොහැකි වීම නිසා මෙන්න මේ විශේෂයෙන් ආසියාතික තුන්වෙනි ලෝකයේ මිනිස්සු හුඟක් වෙලාවට තෝරනවා තමාගේ තියෙන අනියත කියන්නේ තමාගේ තියෙන මේ
අපි කියන්නේ අවිනිශ්චිත මානසිකත්වය නිසා ඒ අවිනිශ්චිත බව කියන්නේ ඒ අවිනිශ්චිත බව නිසා අපිට කිසියම් විනිශ්චයක් ගන්න යකඩ අතක් තියෙන මේ 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 නායකයෝ අපිට ගන්න බෑ මොකද්ද අපි කරන්න කියලා. ඒ නිසා අපි ඒක දෙනවා ප්‍රක්ෂේපණය කරන අපි ඒක දෙනවා ශක්තිමත් නායකයෙකුට. අන්න ඒකට තමයි මේ මූණු පොත්වල හැමතැනම අපිට දකින්න හම්බ වෙන්නේ මේ වහල්ලු. වහල්ලු කියන වචනේ කියන්නේ මේ අපි හුඟක් වෙලාට දකිනවා මේ මූණු පොතේ කියනවා මේ මේ වහල්ලු. නැත්තම් දැන් විශේෂයෙන් රාජපක්ෂ කඳවුරට යන අයට ගන්න ලේබලේ තමයි ඒ කට්ටිය වහල්. මේ වහල් කතාව එන්නේ අන්න අර හොමිකේ බාබා කියන පුද්ගල විනිශ්චයන්හි දක්වන මිනිසා මේ විශේෂයෙන් පශ්චාත් යටත් විජිත මිනිසා දක්වන යටත් විජිතකරණයට අවශ්‍ය වෙච්ච මිනිසා දක්වන අවිනිශ්චිත තීරණයන්හි අවිනිශ්චිත බව නිසා එක කලාකරකට ආත්මමූලික කාරණාවක්. ඉතින් ඒක නිසා අපි ඉල්ලා සිටින අපගේම අවිනිශ්චිත බව විසින් ඉල්ලා සිටිනවා නිශ්චිත පාලකේ. කියන්නේ කොන්ද කෙලින් තියෙන අපි එහෙම වචන ටිකක් ගේනවා කොන්ද කෙලින් තියෙන ඍජු බව තියෙන කෙලින් තීරණ ගන්න පුළුවන්. ඉතින් මේකේ දක්ෂිණාංශික ප්‍රකාශනය තමයි අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ ලී ක්වන් යූ වගේ කෙනෙක්. මම මේ ළඟදී ඔහුගේ වීඩියෝ එකක් දැක්කයි කියනවා මේ සිංගප්පූර් ගුවන් සේවයේ එක අවස්ථාවකදී ඒකේ වැඩ වර්ජනයක් ඇවිල්ලා එතනදී මේ කියන දේ තමයි ඔයාලට මම පැකීපයක් දෙනවා පුළුවන් නම් තීරණය කරපල්ලා ඉන්නවා කියලා නැත්තම් මේකේ ඵලයල යන්න මම මේ ප්ලේන් ටික බිමට බස්සලා වෙන කට්ටියක් දාලා මේක කරනවා කියන්නේ අයන් හෑන්ඩ්. ඔහුම කියනවා මේ රටව මේ කියන්නේ මේ සිංගප්පූරුව කියන රට මේක මගේ නිර්මාණයක් මමයි මේකට මහන්සි වෙලා තියෙනවා. ඒ නිසා මම මේක කාටවත් මේ ගිය වෙලා යන්න දෙන්නේ නැහැ. කාටවත් මේක මේ හොල්ලන්න දෙන්නේ නැහැ. බැංක්‍රොප්ට් වෙන්න බංකොලොත් වෙන්න දෙන්නේ නැහැ. මම මගේ අයන් හෑන්ඩ් මගේ යකඩ අත පාවිච්චි කළා. මගේ ශක්තිමත් තීන්දුව පාවිච්චි කළා. එක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. කියන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට එක පාවිච්චි කළා. මේක මම දිගටම ගෙනියනවා කියලා. මේ මෙන්න මේක තමයි මේකේ අවසාන තාර්කික ප්‍රතිඵලය. කියන්නේ අපි තුල තියෙන මෙන්න මේ පුද්ගල අවිනිශ්චිතතාවය. විශේෂයෙන් විනිශ්චයන්හි දක්වන අවිනිශ්චිතතාවයේ මතින් මේ මානසික තත්ත්වයේ මතින් තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ අයන් හයන් කියන්නේ යකඩ අතක් තියෙන පාලකයෝ අපි කරාකරට කියන්නේ ඒකාධිපති පාලකයන් කියලා. මෙන්න මෙවැනි පාලකයන් සමස්තතාවාදී පාලකයන් සමස්තතාවාදී කියන්නේ හැම අපේ හැම දෙයක්ම ඔහු විසින් තීරණය කරනවා කියලා. සමස්තතාවාදී කියන්නේ ඒකනේ සියලුම දේවල් කියන්නේ every aspect of your life කියන්නේ ඔබගේ හැම දෙයක්ම ඔබ කොහොමද මොන හොදන්න ඕන කොණ්ඩෙ කපන්න ඕනන්නේ අඳුන් අඳින්න ඕනන්නේ මේ අපිට අපිට තීරණයක් ගන්න බැරි නිසා අපි ඒ සියලු ජීවිතයේ සියලු අංග තීරණය කර දෙන්න ලෙස පාලකයෙක්ගෙන් ඉල්ලා සිටින. අන්න ඒකේ ප්‍රතිඵලයක් ඇටේ තමයි මෙවැනි තුන්වැනි ලෝකයේ විශේෂයෙන් යටත් විජිත සන්දර්භයන් ඇතුලේ මෙවැනි පාලකයෝ ඇති වෙන්නේ කියලා අපිට දක්වන්න පුළුවන් හෝමිකේ බහරහා. එතකොට මේට පරස්පරව මේ තියෙන තත්ත්වයට වෙනස්ව 20 වෙනි සියවසේ අපිට දකින්න පුළුවන් වුණා තව වාමාංශික මැදිහත් වීමක්. ඒ කියන්නේ මෙන්න මේ ජනප්‍රියවාදී ජනප්‍රිය ජාතිකවාදී ප්‍රශ්නය අනිත් පැත්තට නමුත් මේක මාඕවාදී තුලක් තියෙනවා යම් ආකාරයකට තමයි ලෙනින්ගේ දේශපාලනය හරහා ග්‍රම්ෂි මාඕ මේ ජාතිකවාදයේ වෙනුවට කියන්නේ මෙන්න මේ ජාතිකත්ව කතිකාව වෙනුවට ඔවුන් ගේනවා නිර්ධන පන්තික හෙජමොනිය. කියන්නේ නිර්ධන පන්තියේ හෙජමොනික ප්‍රොලිටේරියට් හෙජමොනි කියන කතිකාව. කියන්නේ එතකොට නැවතත් අර පන්ති මේ සන්දර්භය ඇතුළට තමයි මේක වැටෙන්නේ. ඉතින් මෙතනදී මේ 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 මාක්ස්වාදී කතිකාව අපි දන්න හොඳට මේක 20 වෙනි සියවසේ ඒක සම්පූර්ණයෙන් පරාජය වෙනවා කියලා. එතකොට කිසිම ආකාරයකට කියන්නේ අපිට අමතක කරන්න බෑ වමේ දේශපාලනයේ පස්සට ගිහිල්ලා මෙන්න මේ ජනප්‍රිය ජාතිකවාදී පිළිබඳ කතිකාව ඉස්සරහට ආවා කියන එක. ජනප්‍රිය ජාතිකවාදී කතිකාවේ විශේෂයෙන් ජනප්‍රියවාදය කියන එක කිසි විටක ඉතිහාසඥයන්ට අමතක කරන්න බැරි දෙයක් හැටියට තමයි ලැක්ලෝ සඳහන් කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ හැම විටම
මෙන්න මෙවැනි සන්දර්භය කියන්නේ තුන්වෙනි ලෝකේ සන්දර්භයන් ඇතුලේ බොහෝ විටම යුරෝපීයත්වයට එරෙහි යුරෝපීය නූතනත්වයට එරෙහි සටන් ජයග්‍රහණයෙන් තමයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ ජාතිකත්ව කඳවුරේ ජයග්‍රහණයෙන් තමයි හැම වෙලාවෙම වගේ අවසන් වුණේ බොහොම ඒ කියන්නේ තීරණාත්මක අවස්ථා කීපයක තමයි ඒසේ නොවුනේ. ඒකට හේතුවක් තියෙනවා. ඒක නැවතත් මාඕවාදී හේතුවක්. ඒක තමයි අධිරාජ්‍යවාදයට එරෙහි සටන. ඒ කියන්නේ ඇත්තම ජාතිකවාදයත් හයිජැක් කරන්නේ ඒ සටන් පාටේම තමයි. ඒ කියන්නේ අධිරාජ්‍යවාදයට එරෙහි සටන. අධිරාජ්‍යවාදයේ විසින් සූරා කරන ලද ජාතීන් හැටියට අපේ දුක්ඛිතභාවය අපේ තුමේ අපේ තියෙන සමාජ අසාධාරණත්වයේ තියෙන මූලික පැතිකඩවල් අර කතිකාවට අතික අර කතිකාව විසින් ජාතිකත්ව කතිකාව විසින් ආමන්ත්‍රණය කරනවා. එතකොට බැලූ වැල්මට ඒ කතිකාව විශේෂයෙන් යුරෝපීය නූතනත්වයට එරෙහි කතිකාව ජයග්‍රහණය කරන්න නියමිතයි හැම අවස්ථාවකම පාඩේ. ඒ නිසා තුන්වෙනි ලෝකයේ බුද්ධිමතුන්ගේ කාර්ය වෙනවා මෙන්න මේ தත්ත්වයට කතා කිරීම. ඒ කියන්නේ යුරෝපීය නූතනත්වයේ තියෙන මානවවාදී ස්වરૂපය නැවත ඉතර ආකාරයට මේ ජනප්‍රියවාදය ඇතුළේ ස්ථාපිත කරන්න ඕන. විශේෂයෙන් පරිදිය රටවල් හැටියට අපි කොන් කරලා සූරා කෑමට භාජන වෙලා තියෙන නිසා අර ජාතිකවාදී කතිකාව ඉතාම හඬ ඉතාම ප්‍රබල නිසා අපි මත ඔගේ දාස් කීපෙන් දැක්කා ඒක කොතරම් ප්‍රබලද කියලා. ඒ ප්‍රබලතාවයේ හා තීව්‍රතාවයේ මතින් කියන්නේ යුරෝප් කියන්නේ මානවවාදී යටපත් වෙන එකට එරෙහි සටනක් වමේ අය හැටියට අපිට තියෙනවා. එතකොට ඒ එක්කම තේරුම් ගන්න ඕන අනෙක් කාරණේ තමයි වමේ දේශපාලනයේ ඇතුළෙත් ජනප්‍රිය ආත්මයන් එහෙම නැත්නම් ජනප්‍රිය ශයන් ජනප්‍රිය චරිත ඉස්මතු කරගන්න පුළුවන් වුණා කියන එක. හැබැයි හැම චරිතයක්ම වගේ ඇන්ටි ඉම්පීරියලිස්ට් එහෙම නැත්නම් අධිරාජ්‍යවාදයට එරෙහි සටන් කරුවන් හැම අවස්ථාවකම වගේ. නමුත් ඔවුන් හිටියේ මාක්ස්වාදී උරුමය ඇතුළේ. ජුලියස් නියරේ, පැට්‍රික් ලුමුම්බා, ඩැනියෙල් ඔටේකා. එතකොට වැදගත් චරිතයක් හැටියට අපි වැඩි කතා කරන්නේ නැති කෙනෙක් තමයි ඉන්දුනීසියාවේ සුකර්ණෝ, සුකිල්කා අඩිබුටෝ සහ අවසාන ප්‍රබලතම රූපකේ බවට පත් වෙන අනස්ටෝ චේ ගෙවාරා. මේ හැමෝම වමේ විශේෂයෙන් 20 වෙනි සියවසේ වමේ ජනප්‍රිය වස්තුන්. කියන්නේ popular subjects. ඒ කියන්නේ අපිට පුළුවන් වෙලා තියෙනවා බොහෝ විටම අධිරාජ්‍යවාදයට එරෙහි කතිකාව ඇතුලේ යුරෝපීය නූතනත්වයට රැකගෙනම එක්තරා ආකාරයකට මේ ජනප්‍රිය සංකේත symbols අපිට මේ නිර්මාණය කරගන්න. මේක තවම වැදගත් කියලා මම දකිනවා මේ මොහොතේ ලංකාවේ දේශපාලනය තීරණය කර ගැනීම සඳහා තීරණාත්මක ලෙස ලංකාවේ දේශපාලනය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් නැවතත් අපිට. ඒ කියන්නේ ජනප්‍රිය popular symbol එක. ඉස්මතු කරගන්න ඕනි එක පැත්තකින් අධිරාජ්‍යවාදී නව අධිරාජ්‍යවාදයේ තියෙන දුර්ගුණ දකිමින් එමෙන්ම යුරෝපීය නූතනත්වයේ තුල තියෙන සාධනීය ලක්ෂණ අමතක නොකරමින් අපේ ජනතාවට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මං කියන්නේ අන්නේ ඒකයි ඔය සජිත් ප්‍රේමදාස වගේ සාධක ඊතරම් ප්‍රබල නොවෙන්නේ. කියන්නේ මතවාදී තලයක ගත්තොත් එවැනි සාධකයක් මේක ආචාර නිර්මාල් පැහැදිලිව කියනවා ඔහුට බෑ මේ කඳවුර ඉස්සරහට අරගන්න කියලා. අරගන්න බැරි වෙන්න හේතුව තමයි ඒ අවශ්‍ය බුද්ධිමය පොහසත් භාවය. ඒ කියන්නේ මෙන්න මේ අධිරාජ්‍යවාදී කඳවුරත් ඒ වගේම යුරෝපීය නූතනත්වය පිළිබඳ මානවවාදී කියන්නේ මේ මානවවාදයේ පිළිබඳ තියෙන සාධනීය ප්‍රවේශයත් අතර ගමන් කරමින් ඒ දෙක ඉන් බිට්වීන් ඒක අතර ගමන් කරමින් රැඩිකල් නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී එතනින් ගියපහම වෙනත්
සමලිංගික එවැනි ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරමින් පොපියුලා අයිකොන් සිම්බල් එක ජනප්‍රිය සංකේතයක් ලෙස ඉස්පතුවීමට තියෙන නොහැකියාව. ඒක ඉතාම බරපතල කාරණාවක්. උදාහරණයකට 2015 මෛත්‍රපාල සාධකය මේ කරුණු යම් ආකාරයකට සම්පූර්ණ කළා. ඒ සම්පූර්ණ කරා කියන එකෙන් අදහස් කරන්නේ ඊට පස්සේ ඔහු කරපු දේවල් ගැන නෙවෙයි. ඒ අවස්ථාවේ හැමෝටම ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් වුණා ඔහුගේ ශරීරය වෙතට මෙන්න මේ අපි නියෝජනය කරන දේවල්. කියන්නේ අපි බොහෝ අය ඔහුෙහි නියෝජිතයා හැටියට තීරණය කළා. පස්සේ මේ කියන්නේ ඔහු ඒ සම්බන්ධයෙන් කොතරම් සවිඥානික වුණාද කියන කාරණය නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. අර කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කාරණා ගණනාවක් කියන්නේ ඔහු වෙනුවෙන් පෙනී සිටියා. කියන්නේ ඔහුගේ ශරීරය ලබා දුන්නා. එතකොට අර මම ඔය කිව්ව වමේ කඳවුරට ප්‍රතිපක්ෂවත් අපිට විසවෙන සිවසේ අග දකුණේ කියන්නේ දක්ෂිණාංශික කඳවුර නියෝජ කියන්නේ විශේෂ මං හිතන්නේ ඔවුන් දැක්කා මේ වමේ අසමත්භාවය 50-60 දශක වෙනකොට විශේෂයෙන් ලී ක්වාන් යූ සහ මහාතිර් මොහමඩ් මේ කට්ටිය දකුණු පැත්ත ගෝලීයකරණයේ දක්ෂිණාංශික අක්ෂයත් එක්ක වැඩ කරන්න පටන් අරගෙන ඉතින් ඒකෙන් ඒ රටවල් යම් ආකාරයකට ඉස්සරහට ගෙන්න පුළුවන් ඒ චරිත හැටියට අපිට මේ හඳුන්වන්න පුළුවන්. අර මං කිව්ව වමේ විශේෂයෙන් අප්‍රිකානු මහද්වීපය තුල ආසියාව ඇතුළත ඇතිවෙච්ච يعني වමේ ජනප්‍රිය රූපක වෙනුවට ඇතිවෙච්ච දකුණේ ජනප්‍රිය රූපක ඇටියට තමයි අපිට ඒ කටිය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට අධිපති කතිකාව හැම විටම අධිපති කතිකාවක් මතුවෙන ජනප්‍රියවාදය ඇතුලේ ඒ අධිපති කතිකාව يعني හෙජමොනික් ඩිස්කෝස් එක බොහෝ විටම විත දකින්න පුළුවන් වෙන්නේ මේ ഘോഷාවක් හැටියට noise එකක්. ඒ noise පොරොන්දු දෙනවා අපි ඔහුගෙන් ඉල්ලා සිටන මේ දේවල් කරන්න කියලා. නමුත් මේ බොහෝ අපි ඉල්ලා සිටන දේවල් හිස්. ඒ කියන්නේ ඇත්තටම එහෙම මේ ඒ කියන්නේ එහෙම වුණේ නැහැ. يعني අපි කිව්වට මේ ජනප්‍රිය සටන් පාඨ කියන්නේ ජනප්‍රිය සටන් පාඨයක් අපි හිතන්න හොඳ උදාහරණයක් තමයි යහපාලනේ. ඒක තිය අසවල් පොරොන්දු මේ දෙනවනේ. ඔරු අල්ලනවා කියලා කියනවා, රත්තරන් අස්සේ හොයනවා කියලා කියනවා, එතනින් ගෙපම සල්ලි මේ අරංගිය කන්ටේනර් ආපහු ගේනවා කියනවා. ඒ කියන්නේ සල්ලි ලෝඩ් ගණන් يعني ලෝරි ලෝඩ් ගණන් අරංගිය ගුවන් යානා ශීෂෙල්ස් වලින් ආපහු ගෙන්නනවා කියලා මේ වගේ පොරොන්දු ටිකක් ගියානේ. මේවා තනිකර හිස් කතා يعني නිකන් හුදු රෙටොරික්ස් විතරයි. ඒවා ඇතුලේ කිසිම මේ කියන්නේ කිසිම දෙයක් ඒවා පොරොන්දු يعني ඒවා ආයිෂ්ඨ කරනවද නැද්ද කියලා අහලා වැඩක් නැත්තේ ඒවා තනිකර දෘෂ්ටිමය දේවල් නිසා. يعني ඒ වෙලාවට ඒක කිව්වට එහෙම දෙයක් නැහැ. අපහු ගිහිල්ලා ඒවා හොරු අල්ලන වගේ එහෙම එකක් කිසි වෙලාවක උනේ නැත්තේ. ඒක වෙන ඩයිමෙන්ෂන්ස් තියෙන්න ඇති. මං කියන්නේ එහෙම උනේ නැත්තේ ඒ තුල තිබ්බ ഘോഷාවේ හිස් බව නිසා. අපි ഘോഷා කරාට හෙජමොනික වුණාට ඒකේ අර්ථයෙන් ඒවට නිශ්චිත මේ නිශ්චිත භෞතික පදනමක් බොහෝ වෙලාවට තිබුණ නැහැ. ඒ නිසා මේ ඊටම පහසුවෙන් ආපහු විශේෂයෙන් රාජපක්ෂ කඳවුරට පහසුවෙන් ආපහු එන්න පුළුවන් වුණා ජනප්‍රියවාදී දේශපාලනය ඇතුළට. මේ මොකද මෙන්න මේ තිබුණ දෘෂ්ටිවාදයේ තිබුණ විතන්වීමත් එක්ක දෘෂ්ටියේ තිබුණ පරස්පරතාවයන් එක්ක. ඉතින් අනිත් ප්‍රශ්නය අනිත් පැත්තට මෙන්න මේ පොපියුලර් සිම්බල් එක يعني ජනප්‍රිය සංකේතයට පුළුවන් වෙන්න ඕන කතිකා අතර සම්බන්ධය ඇති කරගන්න. මම හිතන්නේ මම මීට කලින් මේක සඳහන් කරා ඔස්තකීප එක. මේ කියන්නේ කතිකා අතර සම්බන්ධය. ඒ කියන්නේ මෛත්‍රී ඉන්නවා එක කතිකාවක, රනිල් ඉන්නවා තව තැනක, හෙළවුරුමිය තව තැනක, රාජිතල තව තැනක, චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මෙතන ගත්තොත් එයා තව තැනක, මෙයාගේ විශාල වෙනස්කම් ගණනාවක් ඇතුලේ සමානතාවය කියන්නේ යම් ඒ අතර ගමන් කරලා ඒ අතර තියෙන විශ්වීය සාධකය හොයාගෙන යුනිවර්සල් ෆැක්ටර් එක ඒ පර්ටිකියුලර්ස් අතරේ තියෙන විශේෂතා අතරේ තියෙන විශ්වීය සාධකය හොයාගෙන අන්නේ විශ්වීය සාධකය ජනප්‍රියව මතු කරගන්න පුළුවන් වෙන කෙනෙකුට තමා
මෙන්න මේ මේ පාලම ගොඩනගා ගන්න පුළුවන්. කියන්නේ ජනප්‍රියවාදී පාලම කතිකාවන් අතර ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ප්‍රධාන විවේචනය තමයි එවැනි තත්ත්වයක් බොහෝ වෙලාවට ව්‍යාජ විඥානයක් ජනනය කරනවා කියන එක. ඒ කියන්නේ මේවා දැන් උදාහරණයකට ඒ කතිකාවන් අතර ගමන් කරලා ජනප්‍රිය සාධකයක් ඉස්මතු කර ගත්තට මුකුත් කරන්න බැරි වෙනවා. වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා يعني භූමියට සම්බන්ධ වෙන වැඩපිළිවෙලක් නැති නිසා කිසිවක් ඇත්තටම කරන්න බැහැ. ඒ නිසා අර පන්ති අරගලයකදී සිටුවීමට નિયમિત يعني ඒ එකතු වීම සහ මේ එකතු වීම අතර තියෙන වරපතර පරස්පරයක්. ඒ නිසා ඒ පරස්පරය නිසාම සහ වෙනස නිසාම දේශපාලන සංචලතාවය political mobility සංචලතාවයක් ඇතිවීමේ හැකියාවත් මේකට ඉතාම අවමයි. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ අර අහල වැඩක් නැහැ කියලා දැන්. ඔරු ඇල්ලුවද කියලා අහල වැඩක් නැහැ. එහෙම නැත්නම් මේ දැන් මොකද්ද ව්‍යාපාරණේ කරාට පස්සේ සිදු වුණේ කියලා අහල වැඩක් නැත්තේ මොකුත් සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ එක දශමකින් සමාජ සංචලතාවය ඉස්සරහට ගියේ නැහැ. නමුත් මේක වෙන වැදගත්කමක් තියෙනවා අපි ඒක අවසාන කොටසට කතා කරමු. ඒකට හේතුව තමයි මේ සංචලතාවයේ නැතිවීමට හේතුව තමයි මේකට අදාළ පිරිස විසින් කරන්නේ ව්‍යාජ සහභාගීත්වය වීම. ඒ කියන්නේ false participation, fake participation එකක් තියෙන. ඒ කියන්නේ ඇත්තට දෙමෙයි මේක සහපත. ඒ කියන්නේ Facebook එකේ ඉන්නවා, හරි ඉන්නවා, මෙහෙ ඉන්නවා, මේකට සම්බන්ධ වුණාට මේ ඒ සහභාගීත්වය ඇත්ත සහභාගීත්වයක් නෙවෙයි. ඒක තමයි එකතැනක කියන්නේ ඒකයි මෛත්‍රීපාල මහත්තයාගේ ඔළුවේ තියෙන මොකද්ද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔහු සහභාගී වෙන්නේ ඇයි කියන එක අපිට හිතාගන්න බෑ. එහෙම නැත්නම් ඒකට චම්පි කරනවක මහත්තයා සහභාගී වෙන්නේ ඇයි කියන එක ඒකට හිතාගන්න බෑ. ඒක යාලා සම්බන්ධ වෙන තැන් වෙනස්. ඒ නිසා ඒ සහභාගීත්වයේ විසින් අර පන්ති සහභාගීත්වයක් කරා ජනනය කරන සමාජ සංචලතාවය සමාජ දීර්ඝාමීත්වය සහ ඇත්තටම ඒක භූමියට සම්බන්ධ වීම කිසි විටක සිදු වුණේ නැහැ. ධනකට සංස්කෘතික විප්ලවය ගත්තොත් චීනයේ එක තාම ප්‍රබලව මාව ඇලන් බදෝ කියනවා සංස්කෘතික විප්ලවය තමයි ලෝකේ සිද්ධ වෙච්ච ඇත්තම විප්ලවය කියලා. ඒ කියන්නේ ඇත්තටම භූමියට ගිහිල්ලා ඒ භූමියම වෙනස් කරා. මිනිසා ගැඹුරුම අර්ථයෙන් වෙනස් කිරීම තමයි විප්ලවය යනුවෙන් හඳුන්වන්නේ කියලා ඇලන් බදෝ මාව සම්බන්ධයෙන් කියනකොට කියනවා. ඒ කියන්නේ ඇත්තම විප්ලවය වෙන්නේ මිනිසා ගැඹුරුම අර්ථයෙන් වෙනස් වීම. එතකොට මේ ගැඹුරුම අර්ථයෙන් මිනිසා වෙනස් කරන්න පුළුවන් වෙච්ච එක කියන්නේ රුසියානු විප්ලවයටත් වඩා ගැඹුරුම අවස්ථාව තමයි චීනයේ සංස්කෘතික විප්ලවය කියලා කියන්නේ. මිනිසාගේ ආත්මයම වෙනස් කරනවා. එතකොට මම කියන්නේ සමාජ සංචලතාවයේ මිනිසා වෙනස් වෙනවා ඇත්තටම රැඩිකල් ලෙස වෙනස් වෙලාද කියන එක අපිට බලා ගන්න පුළුවන්ද යහපාලනය වගේ දෙයක් එක්ක. එහෙම ඇත්තටම මේ වෙනස් වෙලා නැත්නම් ඇත්තටම වුන් සහභාගී වෙලා නැහැ. ඒ අරගලිය ඇතුලේ නිකන් කියන්නේ පොඩු මිත්‍යාවක් තියෙන්නේ. සංකේත ටිකක් තියෙනවා. ඒ සංකේත ටිකත් එක්ක ගියාට මිනිස්සු ඇත්ත වශයෙන් වෙනස් වෙලා නැහැ. ඒ නිසා ඇත්ත අරගලයක් කියන්නේ ඇත්ත විප්ලවීය වෙනසක් මේ කිසිම මේ කාණ්ඩයක් මේ කණ්ඩායමක් ඇතුලේ මේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇත්ත විප්ලවයක් කියන්නේ මිනිස් ආත්මයේ ගැඹුරුම අර්ථයෙන් වෙනස් වීම. මිනිසාගේ දැක්ම මිනිසා ලෝකයට සම්බන්ධ වෙන ආකාරය ඇත්ත ගැඹුරු අර්ථයෙන් වෙනස් වීමක් සිදු වෙලා නැහැ. ඒක හොඳට පේනවා. ඔය මේ මොකද්ද ඒ ජනප්‍රිය විදිහට සම්බන්ධ වෙච්ච චරිත ටික දිහා බලපුවහම. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් උදාහරණයකට හිතට හොරු අල්ලන්න කියලා කෑ ගහගෙන හිටපු රන්දු ක්‍රම්සිංහ මහත්තයා සති දෙකක් තුනක් ඇතුලේ මේ වෙන හොරකමකට මැදි වෙනවා. මම කියන්නේ ඇත්ත හොරකමද බොරු හොරකමද කියන එක නෙමෙයි. ඒ කියන්නේ අර ඊට පෙර හිටපු මිනිසා සහ පසු හිටපු මිනිසා අතර කිසිදු වෙනසක් නැහැ කියන එක මේකෙන් අදහස් තමයි. උදාහරණයකට හිතට ඒ වගේ චෝදනාවක්වත් ඔහුට එන එක ඔහුට අවශ්‍යම බලක ගන්න තිබ්බනේ. ඒ කියන්නේ එහෙම චෝදනාවක් චෝදනාවක් ඔහුට මතුවීමට තිබුණ ඉඩකඩවත් වළක්වා ගන්න තිබ්බනේ. ඔහුගේ ඇත්තම ආත්මය වෙනස් වෙලා තිබුණා. දැන් උදාහරණයකට මේ බස් එකේ යනකොට කවුරු හරි ගෑනු කෙනෙක්ගේ පස්සම මෙරිකනකොට කවුරු ඒ ගෑනු කෙනා හරි කවුරු හරි ඔයාට ගහන කුඩේකින් තෝක් ගාලා. එතකොට ඒ වෙනස ඇත්තටම ඒ පහර හොඳයිනේ. පහර හොඳයි කියලා කියන්නේ ඒකෙන් ඔබ වෙනසට වෙනස්
වෙනස්මා මනුස්සෙක් බවට පත් කරන ප්‍රචණ්ඩයිනේ ප්‍රචණ්ඩ වෙනසක් ඇති වෙනවන මිනිසා තුළ. ඒ කුඩපාරෙන් පස්සෙත් ඔබ තව ගෑනු කෙනෙක් පස මිරිකනවා කියලා කියන්නේ ඔබ වෙනසකට ගැඹුරු වෙනසකට භාජන වෙලා නැහැ කියන එකයි. එතකොට මම මේක ආදේශ කරන්නේ අර යහපාලන හිටපු මිනිස්සුත් අර පරණ චෝදනාවලටම ලකුණා කියන එකෙන් කියවෙන්නේ අර ගැඹුරු මිනිස් වෙනස ඔවුන් තුළට ඇවිල්ලා නැහැ කියන එක. ඒ අර්ථෙන් ඒක කියන්නේ අපි යෝජනා කරන නූතන අර්ථෙන් ඒ නූතනත්ව අරගලයක් නෙවෙයි. ඒක නිකම් බොරු පශ්චාත් නූතන රූපකයක් විතරයි කියන එකයි මේකෙන් මේ මම කියන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ලක්ලෝ කියනවා මේ කාරණාව මත අපිට ආකෘතිය ගැන වැඩි විශ්වාසයක් තියන්න බෑ. ඒක තමයි දැන් ඔය සටන් ගණනාවක පේන්න තියෙන්නේ. ආකෘතිය නෙවෙයි අන්තර්ගතය. මේ සටන් වල එහෙම නැත්නම් මේ ජනප්‍රියවාදී සටන් වල අන්තර්ගතයයි අපිට සැලකිල්ලට භාජනය කරන්න වෙන්නේ ආකෘතිය. ඒ කියන්නේ නොයෙක් ආකෘති වලින් එනවා. නමුත් ආකෘතිය නෙමෙයි වැදගත් වෙන්නේ කියලා. නමුත් මේ සියල්ල මෙසේ තියෙද්දී මේ මේ කියන්නේ මේ ජනප්‍රියවාදී දේශපාලන සම්බන්ධයෙන් බරපතල මම අර කිව්ව ආත්මමූලික වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව එසේ තිබියදීම මෙන්න මේ ලක්ටෝ කියන අතිශයින් වැදගත් කාරණාව මම ඔය යහපාලනය සම්බන්ධයෙන් නැවත කියන්නේ ඒ බලවේගයන් නැවත ගැන නැවත කතා බහ කරන්න කියන්නේ ඒ ගැන නැවත කතා බහ කරන නිසා මම මේ මෙන්න මේ කැලෙන් මේ සාකච්ඡාව අවසන් කරන්නම්. ඒ තමයි වඩා වැදගත් වන්නේ ඔව් අර කියන ව්‍යාජ සහභාගීත්වය මේ තුල තියෙනවා තමයි. අර්ථයෙන් මිනිසා වෙනස් වෙලත් නැහැ තමයි. නමුත් වැදගත් කාරණේ තමයි දේශපාලන බලවේගයක් හැටියට ඩයලෙක්ටිකව ගත්තාම වැදගත්ම දේ වන්නේ මේන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර වේවා ඊට ප්‍රතිපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ජාතිකත්ව කඳවුර වේවා හෝ වෙනත් ඕනෑම කඳවුරු දෙකක් වේවා මේ කඳවුරු ඇත්තටම දිනනවාද නැද්ද කියන කාරණයට වඩා වැදගත් වන්නේ මේ කඳවුරු ඒ කියන්නේ මෙන්න මේ අපි හිතන ප්‍රගතිශීලී අක්ෂය කියලා ගන්නකො මේ මේ සමස්ත ඩයලෙක්ටික ක්‍රියාවලිය ඇතුලේ අපි නියෝජනය කරන ප්‍රගතිශීලී අක්ෂය ගන්නකො ඒ ප්‍රගතිශීලී පෝලර් එක කියන්නේ ඒ ද්‍රවීකරණයේ එක්කන්තයක් අර දේශපාලන සහභාගීත්වය නිසාම ඒ කියන්නේ එක අවස්ථාවක ඒ දේශපාලන යහපාලනය කියන ක්‍රියාවලියට සහභාගී වීම නිසාම කිසියම් අපරිණත භාවයක සිට පරිණත භාවයක් දක්වා ගමන් කරනවා. ඒක අපිට නැහැ කියන්න බෑ. දැන් උදාහරණයකට අර ගැඹුරු ආත්මමූලික වෙනස සිදු නොවුණා වුණත් යම් ආකාරයකට මේ පාටිසිපේෂන් මෙන්න මේ සහභාගීත්වය නිසා උදාහරණයකට මොකක් හරි පෝස්ටරයක් අල්ලගෙන හිතන්නකෝ යම් කිසි සමලිංගිකත්වයට පක්ෂ කෙනෙක් අපිට එක යහපාලන ක්‍රියාවලට සහභාගී වුණා කියලා. ඉතින් ඒ සහභාගී වෙච්ච මොහොතේ සිට මේ දක්වා කාලය තුලේ ගත්තාම යම්කිසි දේශපාලන පරිණත භාවයකට ඒ දේශපාලන බලවේගය ගමන් කරනවා. පොලිටිකල් ෆෝස් එක. දැන් අපිට මුහුණුපත දිහා බලපුවම හොඳට පේන දෙයක් තමයි යම්කිසි ආකාරයක පරිණත භාවයක් මෙන්න මේ දේශපාලන අක්ෂය එන්න මේ දේශපාලන ද්‍රවයේ එක කොටසක් අත්පත් කරගෙන ඉන්නවා කියන එක. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇත්තටම මේක ජාතිකවාදී කඳවුරෙන් දකින්න පුළුවන් කියලා. ඔව් යම් කාකරකට ඒක දකින්න පුළුවන් තමයි. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ වගේ කෙනෙකුට යම් ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදී කියන ඒ සටන් පාටිය ඇතුළෙත් ඔහුට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මට සිලුටු කරන්න සිද්ධ වෙලා තියෙනවා ඔවුන්ට ඔවුන්ගේ මේ කතිකාව පවා. ඒක යහපත් ලක්ෂණයක්. සමාජ ප්‍රගමනයේ පැත්තෙන් යහපත් ලක්ෂණයක්. වගේම දැන් ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටපු කණ්ඩායමෙත් යම්කිසි යම් යම් කොටස්වල පරිණත භාවයන් අපිට දකින්න පුළුවන්. ඒක සුවිශේෂයන්ගේ පරිණත භාවයක් දකින්න පුළුවන් වීම. ඒ සහභාගී කරුවන්ගේ පරිණත භාවයක් යම් ආකාරයකට ඩයලෙක්ටික අන්තයක පරිණත භාවයක් දකින්න පුළුවන් වීම ඒ දේශපාලන අවකාශයේ ආරක්ෂාව පැත්තෙන් ගත්තාම කිසියම් දේශපාලන සටන් පාඨයක ආරක්ෂාව සහ එහි අපි කියන්නේ සස්ටේනබිලිටි එක දිගට පවත්වාගෙන යෑමේ ශක්්‍යතාවය පැත්තෙන් ගත්තාම ඉතාම වැදගත් කාරණාවක්. මේ කාරණාව අපිට කියන්නේ අමතක කරන්න බෑ. ඒවා හිස් ස්වභාවයක් ඒවා තිබුණත්
මෝහනකාරී මෝහනයක් හිස් භාව නිසාම ඒ සහභාගීත්ව දේශපාලනය කිසියම් මෝහනයක් දකිින්ට හිප්නෝසිස් එහෙම එකක් දකින්න පුළුවන් වුණත් අර ඒ සභාවිත්ව පරිණත භාවය නිසා අපිට තරාකාරකට මේ දේශපාන දයලෙක්තිකයන්ගේ වැඩකිරීමේද දයලෙක්තිකයන්ගේ ගමන් කිරීම දයලෙක්තිකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් එක්තරාකාරයකට මියගිය යහපාලන කඳවුර සම්බන්ධයෙන් ගත්තොත් අද වෙනකොට ජන්තපරුණ වේවා චම්පි කරන්නව කළ වේවා වෙන සජාතිපක්ෂය කොටස් වලට පවා යම්මාකාරයකට සිද්ධ වෙලා තියෙනවා ඒ පරිණත භාවයක් එක්ක වැඩ කරන්න. උදාහරණයකට 2005 සටන් පාට නෙවෙයි අද සජිත් පවාගේ ඉන්නේ ඒ සටන් පාට වල නෙවෙයි. ඒ කියන්නේ 2005 හිටපු සජිත් නෙවෙයි අද 2000 අපි කියන්නේ 2015 හිටපු කෙනා නෙවෙයි අද 2020 සටන්කට බහිනකොට ඒ අක්ෂන්ගේ පවා යම් කිසි වූ ආකාරයක වෙනස් වීමක් පරිණත භාවයක් දකින්න පුළුවන්. මම හිතනවා එන්නේ පරිණත භාවය අපිට යහපත් ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන් වුණොත් නව සංකේතයක් නිර්මාණය කරගන්න එහෙම වුණොත් අපිට මේ ජනප්‍රියවාදී දේශපාලනය තව අධියරක් කරා අරන් යන්න පුළුවන් වෙයි කියන එක.